අපි හැම එක්කිනාම සෝවාන් ආදී මාර්ගඵල ධර්මයන් ප්‍රතිවේද කරගෙන සසර දුකින් මිදලා නිවන් අවබෝධ කරගන්නට කැමැති ඒ සඳහා ඡන්දයේ තිබෙන ඒ සඳහා උත්සාහය දරන්නා වූ පිරිසක් ඒක නිසා තමයි කිවල් වල තිබෙන වැඩ කටයුතු ටික වේලාවක අමතක කරලා දාලා ඒවා අතහැරලා දැන් මෙච්චර මේ සේනාසනයට තමන්ගේ ඒ කටයුතු වලින් බැහැර වෙලා මේ හැවිලා ඉන්නේ ඒ විමුක්තිය හොයාගෙන විමුක්තිය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ පංචස්කන්ධයෙන් මිදලා යන්න මේකෙන් මිදෙන්න ඒ කියන්නේ හිතෙන් මිදෙන්න රූපයෙන් මිදෙන්න අර වේදනාවල් දැනෙන ගතියෙන් මිදලා යන්න සංඥාවෙන් සංඛාරයෙන් මිදෙන්න ඒක තමයි අපේ බලාපොරොත්තු මේ තියෙන ස්කන්ධ පහ මේ සෙට් එකේ අපිට ගැලවෙන්න මාර්ගයක් හොයාගෙන යන්න මේක නවත්තන්න මේකෙන් ගැලවෙන්න නම් මේක අස්සෙම ඕන වැඩ කරවන්න මේක අස්සෙම ඕන පංචස්කන්ධය එපා කියන එක හැබැයි පංච උපාදානස්කන්ධය එපා පංචස්කන්ධය එපා කියන එක හැබැයි ඒ වුණාට ඒක නැති කරන්න පිටින් ශක්තියක් ගන්න බෑ මේක ඇතුලෙන්ම ඕන ඒක ජෙනරේට් කරලා මේක ඇතුලෙන්ම ඕන මේක නවත්ත ගන්න ඒකනේ ඒකට උත්සාහයක් තමයි මේ දරන්නේ එතකොට මේ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී දේශනා කරනවා ආවරණ ධර්ම ටික ආවරණ ධර්ම දැන් අපි බණ අහනවා ධර්ම සාකච්ඡා කරනවා වන්දනා ගමන් යනවා භවනා කරනවා මේ ඔක්කොම කරන්නේ ධර්ම අවබෝධය කරගන්න හැබැයි ධර්ම අවබෝධය කරගන්නත් අවබෝධ කරගන්නවා කියලා කියන්නේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නවා ධර්මයේ තේරුම් ගන්නවා ධර්මය හොඳට දකිනවා හැබැයි ධර්මයේ දකින්න තමයි බණ අහන්නේ ධර්මයේ දකින්න තමයි ධර්ම සාකච්ඡා කරන්නේ ධර්මයේ දකින්න තමයි අපි භාවනා කරන්නේ එහෙම භාවනා කරත් අපිට මේ ධර්මය යම්කිසි කාරණයක් නිසා පේන්නේ නැතු වෙනවා වැහෙනවා ඒ වැහෙන ධර්ම වලට කියනවා ආවරණ ධර්ම කියලා ආවරණ ධර්ම කියනවා ඒ ආවරණ ධර්ම තියෙනවා මම ඒක ලියන්නම් බෝඩේ. ඔන්න එක. මොකද්ද? කම්මාවරණතාය සමන්නාගතෝ හෝති. කම්මාවරණේ සම්යුක්ත වෙලා. ඉතින් කර්මාවරණය යෙදිලා තියෙනවා. කර්මාවරණෙන් යුක්ත වෙච්ච කෙනා බණ අහනවා. කර්මාවරණෙන් යුක්ත වෙච්ච කෙනා ශ්‍රී රකින්නවා. කර්මාවරණෙන් යුක්ත වෙච්ච කෙනා සාකච්ඡා කරනවා, භාවනා කරනවා. හැබැයි ධර්ම අවබෝධය වෙන්නේ නැහැ. අනිත්‍යකමයි විපාකාවරණතාය සමන්නාගතෝ හෝති. ඒ කියන්නේ යම්කිසි විපාකයකින් ජීවිතය ආවරණය වෙලා තියෙන. එතකොටත් ධර්ම අවබෝධය වෙන්නේ නැහැ. අනිත් එක්ක කියත් තියෙනවා. කම්මාවරණතාය සමන්නාගතෝ හෝති. කිලේසාවරණතාය සමන්නාගතෝ හෝති. විපාකාවරණතාය සමන්නාගතෝ හෝති. අසද්දෝ හෝති අච්ඡන්දිකෝ හෝති දුප්පඤ්ඤෝ දැන් මෙතන ධර්මතා හය තියෙනවා ආවරණ ධර්ම හය මොකද්ද කම්ම ආවරණතාය සමන්නාගතෝ හෝති මේක අපි දැනගන්න ඕනේ කර්ම ආවරණයේ දැන් අපි බණ අහනවා රේඩියකෙත් අහනවා රූප වාහිනියත් අහනවා හරිදම සාන්නාසිකේවත් අහනවා අපි ඒවත් අහනවා තව තවත් දුර ගිහිල්ලත් අහනවා ගින්නලත් අහනවා ළඟට ගිහිල්ලත් අහනවා නේද YouTube එකේ අහනවා ක්ලිප් එකේ දාලා සෙල්ෆෝන් එකේ අයිෆෝන් එකේ අහනවා Samsung එකේ අහනවා ඉතින් ඔහොම අහනවා ටැබ් එකෙත් අහනවා ඒ වගේ හරියගෙන නැත්තම් Apple එකෙත් අහනවා දැන් මේ මොන බණ ඇහුවා සාකච්ඡාත් ගිහිල්ලා අභිධර්මයේ සාකච්ඡා කරනවා විනය සාකච්ඡා කරනවා සූත්‍ර සාකච්ඡා කරනවා මොනවා සාකච්ඡා කරා කම්මාවරණතාවය තියෙනවා නම් ධර්ම අවබෝධය වෙන්නේ නැහැ කර්මයෙන් ආවරණය වෙලා තියෙනවා කර්මෙන් ආවරණය වෙලා කියලා කියන්නේ මොකද්ද කර්මය මේ ධර්මාභෝධය වෙන්නේ නැති සෝවාන් වෙන්නේ නැති
මාර්ගඵල අවබෝධ වෙන්නේ නැති ධ්‍යාන ගන්නට බැරි ආ මේ කර්මය තමයි පංචානන්තරී කර්ම පංචානන්තරී කර්ම කරලා සඳෙන තු නිකන් ඕ අම්මා මරලා ඇවිල්ලා මල් කඩලා අර්ධය මල් ගොඩවල් පිටින් පූජා කරනවා බණ අහනවා ආවෝද නැතර නෑ බුදුරජාණන් වහන්සේ කර්මාවරණීය වෙච්ච තැනක් සඳහන් කරනවා කර්මාවරණීය වෙච්ච තැනක් බුදුරජාණන් වහන්සේ බණ දේශනාවක් කරනවා ඒ වෙලාවේදී වික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි අජාසත්ත්‍ය රජතුමා කර්මාවරණය ලබාගෙන තිබුණ නැත්නම් පියා ඝාතනය කළා තිබුණ නැත්නම් අද මේ කියපු අහපු බණේ එයා මාර්ගඵල අවබෝධ කරගන්නවා කියලා කිව්වනේ ඒ තරම් වටිනා විසිතරු බණක් දේශනා කරේ. හැබැයි වැඩක් නැහැ. ඒ කියන්නේ කොච්චර න්‍යූට්‍රිෂන් ඒ කියන්නේ කොච්චර න්‍යූට්‍රිෂස් ආහාර වර්ගයක් ෆුඩ් එකක් දුන්නත් එයාට ඒක කාගන්න බෑ. ඒක දිරවන්නේ නැහැ. ඇයි? ඒක මොකක් හරි කඩුවෙන් ආරා ගිහිල්ලා තියෙන ආවරණේ වෙලා තියෙන. ඒක නිසා බුදුරජාණන් වහන්සේ එච්චර වටිනා ලෞතුරා බුදු කෙනෙක් ළඟට අපිට මේ බුදුරජාණන් වහන්සේ කිලෝමීටර 3කින්වත් එහා පැත්තේ දුරින්වත් ජනවත් දකින්න බැරුව මේ අපි ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඉන්න විහාරයට ගිහිල්ලා උන්වහන්සේගේ පාමුල වැඳ වැටිලා උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් කියන ධර්ම දේශනා අර අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් දේශනා කරන ධර්මය පද තේලි ලස්සනට දේශනා කරපු ධර්මය අහලත් ධර්මාබෝධය කරගන්න බැරි වුණා බලන්න කර්මයේ තිබෙන ආවරණී තිබෙන්නා වූ භයානකම කර්මාවරණයේ වෙච්ච කෙනාට ආය ධර්මාබෝධය කරගන්න බැහැ මේ ජීවිතේ ඊළඟට මොකද්ද කෙලෙසාවරණ සමන්නාගතෝ කිලේසාවරණතාය කියලා කියන්නේ මේ කෙලෙස් වලින් ආවරණය වෙලා තියෙන යාට තියෙනවා මේ මෙලොවක් ඒ කියන්නේ මීට ඉස්සර වෙලා ජීවිතයක් නැහැ මීට පස්සේ මැරුණාට පස්සේ ජීවිතයක් නැහැ අපි කරන කර්මවල විපාකයක් නැහැ හොඳ හෝ නරක අවසානයේදී මරණයෙන් පස්සේ ඉවරයි. එහෙම දෘෂ්ටියක් දාගෙන ඉන්න. එහෙම දෘෂ්ටියක් දාගෙන ඉන්නකොට එයා ලස්සන බණක් අහනවා. හොඳට කියන බණ. හැබැයි ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. දැන් ඔය සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ බණ මිත්‍යා දෘෂ්ටිකව ලියනවා. සමහරු කර්මය කර්මඵල මේ කර්ම සමහරු සූත්‍ර අරගෙන බුදුරජාණන් වහන්සේ කර්මයේ කර්මඵලයේ දේශනා කළේ නැහැ මෙලුව පර නැහැ මෙලුව පරලුව දේශනා කරේ නැහැ කියලාම ඒගොල්ලන්ගේ දෘෂ්ටි දාලා ලියනවනේ එක දවසක් මට පොතක් හම්බුණා ඒ පොත එයාගේ දුව කවුරු හරි කෙනෙක් ගෙනල්ලා දුන්නේ අපේ තාත්තා ලියපු පොතක් කියලා මම ඊට පස්සේ ගිහිල්ලා බැලුවා බලනකොට ඒක මේ බැලුවෙන් පස්සේ ඒක අමෝ මිත්‍යා දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර කරන්න කියන්නේ කර්මයේ කර්මඵලයවත් විස්තර පිළිගන්නේ නැතුව. හේ ඇයි කියලා හිතුවොත් එහෙම ඇයි එහෙම මිනිස්සු කරන්නේ කියන්නේ. හේතුව බුද්ධ ධර්මයේ කියන කාරි ජනප්‍රියයි. බුද්ධ ධර්මයේ කියන එක නිකන් ඒක මිනිස්සුන්ට බල කරන්නේ නැතුව නිකාම ඒ ධර්මය යන. ඒක නිසා ඒ මිනිස්සු කැමති ඒ අතරතුර නිකන් පොතක් දෙකක් ලියලා පොඩි ජනප්‍රියත්වයක් සහ පිළිගැනීමක් හදාගන්න. ඒකටයි මේ පොත් කියන්නේ. නැතුව මේ බණ කියන්නටවත් බණ දේශන්නටවත් එහෙම ඒකකට නෙවෙයි. දැන් ඒ අයට කොච්චර බණ කිව්වත් කොච්චර බණ දේශනා කරත් බණ ඇහුවත් ඒ අය ධර්ම අවබෝධය කරගන්නවද? නැහැ. මෙලෝ පිළිගන්නේ ඒ කියන්නේ චුති ප්‍රතිසන්දියක් එක මෙලොවක් පරලොවක් තියෙනවා. මෙතනින් ගියාට පස්සේ එහා ලෝකයක උපදිනවයි කියන ඒක පිළිගන්නේ නැති එක්කෙනාට අවදාපත්ම මේ සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ වෙන්නේ නැහැ. ඒකට කියනවා මොකද්ද?
කෙලෙසෙන් ආවරණය. ඒකට කියන නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. නියත තව එකක් කියනවා මේකට නියත මිත්‍යා දෘෂ්ටිය කියනවා. තව එකක් කියනවා උච්ඡේදවාදී කියලා. උච්ඡේදවාදී ඒ ධර්ම අවබෝධ කරගන්න බැහැ. ඊළඟට කියන මොකද්ද? විපාක ආවරණය. විපාක ආවරණය කියලා කියන්නේ කුසල කර්ම යම් කිසි කුසල හෝ අකුසල කර්මයක විපාකයක් ගිහිල්ලා ආවරණය වෙලා තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපි ඔය කුසල කරාම දැන් අපි දැන් අපි කියනවා අපි මේ ඔය අපිට කියලා තියෙන ඔය නෝනලක් කියනවා සමහර මහත්තුරු කියනවා වැඩිපුර නෝනලා තමයි කියන්නේ ඇවිල්ලා මේ මං වන්දනා කරනකොට මං බණ අහනකොට අපි බලලත් ඇවිල්ලා මාත් එක්ක බණ අහන්න අපි බලලත් ඇවිල්ලා බණ අහන්න කියලා මයිනෙක් ඉන්නවා මයින්ත් ඇවිල්ලා හැන්දෑට බණ අහනවා ගිරව ඉන්නවා ගිරවත් ඇවිල්ලා බණ අහනවා ස්වාමීන් වහන්සේ බණ දේශනා කරනකොට බලල ඇවිල්ලා බණ අහන මේ කනපූඩ කියලා කියනවා අපි ධර්මයේ තේරෙන්න බෑ නේද තේරෙනවා බලල බලල ඉන්නේ පාන්සලේ ඇයි තේරෙන්නේ ඒක හේතුව ඒ සතාට කර්මයෙන් ඒක වළක්වලා ආවරණය කළා තියෙන්නේ අලින්ට බණ කිව්වට ධර්මයේ තේරෙන්නේ නැහැ විපාක ආවරණය අස්සයන්ට ගොනුන්ට එළුවන්ට පැටලුවන්ට කුරුල්ලන්ට මයින්න්ට එහෙම බණ කිව්වට තේරෙන්නේ නැහැ මිනිස්යන්ටත් ඒ වගේ මිනිස්යන්ගේ සමහර අයගි තිබෙනවා කර්මයෙන් ආවරණීය වෙලා තිබෙන අකුසල කුසල විපාක අහේතුක සිතකින් උපදිනවා කුසල විපාක අහේතුක සිතකින් ඉපදුනොත් එහෙම දැන් ඔය තියෙන්නේ මේ සමහරුන්ට ආබාධිත එහෙම එනවනේ ඒගොල්ලන්ගේ ඒකට කියන්නේ ඩිෆෝම් වෙලා උපදිනවනේ එහෙම එක්කෙනෙකුට කොච්චර බණ කිව්වත් තේරෙන්නේ නැහැ ධර්ම අවබෝධය කරගන්න බෑ දැන් අපි කියනවානේ අඳගොළු බිහිරි ඒ වගේ අයට ධර්ම අවබෝධය කරගන්න බෑ අපි කොච්චර මහන්සි ගත්තත් ඒගොල්ලොන්ට සම ආයිතිවාසිකම් දෙන්න ඕනේ සමානකම් දෙන්න ඕනේ කියලා එහෙම අපි කොච්චර කතා කරා සමාජකම් දෙන්න බෑ ඒ කියන්නේ කෑම බීම ප්‍රශ්නයක් නෑ කෑම බීම දෙන්න පුළුවන් අපි කන බොන දේවල් අඳින පාලන දෙන්න පුළුවන් අපි කන අඳින පාලන දෙන්න දේවල් සෙරෙප්පු සපත්තු දෙන්න පුළුවන් වාහනයක් දෙනවා නම් ඒ යානේ අපිත් යන්නේ මේ වාහනේ යම් කියලා කරගෙන යන්න පුළුවන් ඒව ඔක්කොම කරන්න පුළුවන් හැබැයි මනසට දෙන දේවල් අනිත් අයට සමානව දී ගන්නට බැහැ දෙහෙතුක දෙහෙතුක අහෙතුක තියෙනවනේ දැන් අහෙතුක කුසල විපාක අහෙතුක තියෙනවනේ කුසල විපාකයක් තමයි දෙන්නේ හැබැයි කුසල කුසල කර්මයක් කරනකොට කුසල කර්මයේ කරන වෙලාවේදී හයියට ගැම්මට හිත යොදලා කරලා නැහැ. ඒක නිසා විපාක එනකොට විපාක එන්නේ දුර්වලයක්. විපාකයක් කියන්නේ. ඒ දුර්වල විපාක සිතකින් ඉපදුනෙන් පස්සේ යමක් එහෙම තේරුම් ගන්න පුළුවන් කම නැහැ. ඒකට කියනවා මොකද්ද? විපාකයෙන් ආවරණය වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ විහාරස්ථානයේ තියෙන ඔක්කොම එහෙම නිවන් දැක්කිනේ. අනිත් එක තමයි සද්ධාව නැති එක්කෙනා බණ අහනවා. සද්ධාව නැති අය බණ අහනවා. ඉතින් හොඳ මේ ටෝක් එකක් කියලා එහෙම කියන්නේ ධම්ම ටෝක් එකක් මම ඇහුවා අර ආජාන් එක්ක කිව්වා මේ පුදුම මේ කරුණ විස්තර කරගෙන අවබෝධ වෙන්නේ නැහැ. අර සායනාංශය මේ ඇමරිකාවෙන් ආවේ අර එහෙම කියලා කොච්චර කිව්වත් සද්ධාව නැති එක්කෙනා කොච්චර බණ ඇහුවත් එහෙම ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන් සමහර වෙලාවට ශ්‍රද්ධාව නැහැ කියන කතාවලින් කියෙම පේනවා ශ්‍රද්ධාව පිටලා නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම පිළිගන්න ශික්ෂාවක් කැමැත්තෙන් රකින්න එහෙම හිතින් බාර ගැනීමක් නැහැ. තුනුරුවන් පිළිගන්නේ නැහැ. කර්මයේ කර්මඵලයේ ඒ තරම් ලොකුවට පිළිගන්නේ නැහැ. ආන්නේ එහෙම අයට කියනවා අසද්ධාව.
අසද්ධා සද්ධාව නැති එක්කිනාට ධර්ම අවබෝධය කරගන්නේ කරගන්න බෑ. ඊළඟ එක ඒකට කියනවා මේ අච්ඡන්දිය කියලා කියන්නේ. අච්ඡන්දිය කියලා කියන්නේ මේ කුසල ඡන්දේ නෑ. කුසල ඡන්දේ කියන්නේ බණ අහලා පිනක් කරගන්න ඕන ධර්මයක් අවබෝධ කරගන්න ඕනේ කියලා එහෙම කැමැත්තක් නෑ. දැන් ඔය සමහර මිනිස්සුත් ඉන්නවා මිනිස් ඔය උත්තර කුරු දිවයිනේ මිනිස්සු ඒගොල්ලෝ ඇවිල්ලා අච්ඡන්දික මිනිස්සු කොටසක් ඉන්නවා. ඒගොල්ලන්ට ධර්ම අවබෝධය කරගන්න හේතරන් මේ ඕනේ කමක් කුසල් කරන්න ඕනේ එහෙම එකක් නෑ. ඒගොල්ලන්ට තියෙන්නේ අර අවුරුදු 1000ක් ජීවත් වෙනවලු. ඉතින් ඒ අවුරුදු 1000 සම්බන්ධයෙන් ඒගොල්ලන්ට මාන්නිකුත් තියෙනවා. අච්ඡන්දික කියලා කියන්නේ ඡන්දයක් කිව නෑ. කුසල ඡන්දේ ඒ කත්තුකම්මතා ඡන්දේ කියලා කියන්නේ පින් කිරීමේ කැමැත්තක් කිව නෑ. ආන් මේ වගේ අයටත් බණ දේශනා කරාට ධර්ම අවබෝධය වෙන්නේ නෑ. දැන් කීයක් කියනවද? කර්මාවරණෙන් යුක්ත වෙච්ච කෙනාට බෑ. කිලේසාවරණ යුක්ත වෙච්ච කෙනාට බෑ. විපාකාවරණ යුක්ත වෙච්ච කෙනාට බෑ. සද්ධාව නැති කෙනාට බෑ. කුසල ඡන්දේ නැති කෙනාට බෑ. දුප්පඤ්ඤෝති දුම් ප්‍රඥාව නැති කෙනාට බෑ. දැන් සමහර වෙලාවට ඔය ධර්මයේ ගැන කතා කරනකොට මාර්ගඵල ධර්ම ගැන කතා කරනකොට අපි බලන්න ඕනේ ඒ කියන අය තුල මෙන්න මේවා හැම පේන දෙයක්. අඩුපාඩු ගැලීමක් නෙවෙයි. නමුත් ඒ මිනිස්යාව විවේචනය කරන්නට ඒ මිනිස්යාව පහත් කරන්නට එහෙම නෙවෙයි. නමුත් ධර්මයක් බැලීම වශයෙන් අපි හිතන්න ඕනේ තේරුම් ගන්න ඕනේ මා තුලත් අනිත් අය කතා කරන එක්කලා තුලත් මේ වගේ දෙයක් විද්‍යමාන වෙනවාද කියලා දැනගන්න පුළුවන්. දුප්පඤ්ඤෝති කියලා කියන්නේ ප්‍රඥාව නැති කියලා. ඒ කියන්නේ ප්‍රඥාවේ හේතු ඵලය තේරුම් ගන්නට බෑ. කර්මය කර්ම විපාකේ තේරුම් ගන්නට බෑ. ගැඹුරු ධර්මයක් සියුම් ධර්මයක් ස්කන්ධ ධර්මයක් ආයතන එහෙම තේරුම් ගන්නට බැරි ප්‍රඥාව නැති ප්‍රඥාව අඩු එක්කෙනාට කියනවා දුප්පඤ්ඤ පුජ්ජලෙ. එයාට ධර්ම දේශනා කරත් ධර්මයේ ඇහුවත් එහෙම තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ධර්ම අවබෝධය වෙන්නේ නැහැ.